विश्वे आशीर्वादे सुबाधा में उपरीतम बले आंगे शक्ति आशीर्वादे मकी दरू हम दिनाटम लेबेवा केला माम प्रार्थना करना अदा भी कथा करने प्रबल मुदल आकर्षण अपे हित पुहुनु करानी कोहमद केन कारणाव पेलिबद मे हित पुहुनु किरीम केन कारणाव पुते हिताम गेबुरु कारणाव मुकद प्रबल मुदलाकर्षण अभी निवेदि सुसरतावे लागनीम मे हित पुहन किरीम तुले सिधुकरा मुदल केल के शक्तिया ये शक्ति अदालव अभी अभी विपटे संख्यात आकर्षण करांत अवश्य विद्युत अपे हित पुहन किरीम करांत किरीम हरियट मग उदाहरण विदेट पैदरी करो धरवंट इतरा विदेक अभी खुद कलाउन कामरे मे कामरे उनाहरी दुगद हमन द्रव्यना मे दुगद हमन द्रव्य कामरे मेद तेने मट अवश्य विनवा मे कामरे सुअधकरांत इतकुट मे कामरे सुअधकिरी मे पलविनी पियवर विदेत अपि मुखाधकरांत होनी अपि अर कामरे अतुले तेन दुगद हमन दे इवात करांत होनी ने दुपते दुगद हमन दे इवात करला इत पसे कामरे उदोट सुद्ध करांत होनी ඊළඟට ඒ කාමරේ සුවඳවත් කිරීම පටන් ගන්නට මෙන්න මේ පියවර ටිකම තමයි අපිට අනුගමනය කරන්නට උනේ මුදල් ආකර්ෂණය සඳහා අපේ හිත අපි ප්‍රගුණ කරනකොට හැබැයි දැන් ගොඩාක් වෙලාවට මම වගේ වීඩියෝ වලදී දරුවෝත් එක්කලා කතා කරලා තියෙන්නේ මේ භාවය පිළිබඳව ගොඩක් වෙලාවට මම සාමාන්‍ය සංඛ්‍යාත පරාසයන් වල දරුවන්ට දැනෙන දේවල් වලට වඩා ටිකක් ඉහළට දරුවන්ට හිතන්නට පුරුදු කිරීමක් කරලා තියෙනවා මීට කලින් වීඩියෝස් වලදී. හැබැයි මට හිතුණා දැන් දරුවන්ගේ හිතට සාමාන්‍ය විදිහට දැනෙන දේවල් පිළිබඳව ටිකක් මතක් කිරීම කරන්නට ඕනි කියලා. දැන් අපි මුදල් ආකර්ෂණයට හිත පුහුණු කරනවා කියනකොට පළවෙනිම දේ තමයි අපේ හිත ඇතුලේ තියෙන භාවය අපි නිවැරදි කරගන්නට ඕනේ. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය අපි මනුස්ස හිතකට එන සිතුවිලි දිහා බැලනකොට තව කෙනෙක් ගාව මුදල් වැඩියෙන් තියෙනවා නම් තව කෙනෙක්ට ගොඩාක් හොඳට මුදල් නැතිව ඉතාව සරුවට ඒ කෙනාට ලැබීම් තියෙනවා නම් उड़ा पिलावते देवल दिहा बदला दर्वांते इतने मुखाद मटा तेवागे वेंडो निकी लहेता एवने दे इतने हेम वेलावे में तावके नेगी देया दिहा देखला मटा तेविदी वेंडो निकी लहेता मटा तेविदी वेंडो ने या गावते न वाहने वागे वाहने या मटा तोने එයා අදින විදියෙ ඇඳුමක් අඳින්න ඕනේ මටත්. එයා ජීවන ජීවිතයේ විදිය සැප ජීවිතය මටත් ගෙවන්න ඕනේ. ඒක අපි මුදල් ආකර්ෂණයට හිත පුහුණු කරන්න පටන් ගන්න තැනම වැරදි කියලා දැන් දරුවන්ට පේනවා. අපි මුදල් ආකර්ෂණය සඳහා මොටිවේෂන් එක ගන්න. තවත් කෙනෙක් ගාව තියෙන මුදල් දකිනකොට තවත් කෙනෙක්ගේ සක්සස් ස්ටෝරි එකක් වුණා හරි එයාගේ සාර්ථකත්වයේ දිහා සාර්ථකත්වයට ගියපු දෙයක් පිළිබඳව අපි කියවනවා බලනවා එතකොට මේ ඉතින් මටත් මේ වගේ කරන්න ඕනේ කියලා. දැන් මම මේක පොඩ්ඩක් තව පැහැදිලි කරොත් ගොඩාක් වෙලාවට මම දකිනවා ඔය ඉතා හොඳට මුදල් ඉපෙයින් පටන් ගත්ත දරුවන්ගේ ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ඉහළ බ්‍රෑන්ඩ් එකකට වැඩිපුර ගෙවලා වාහනයක් ගන්නවා. එහෙම නැත්නම්
බ්‍රෑන්ඩ් එකට වැඩිපුර ගෙවලා වොච් එකක් ගන්නවා. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකට වැඩිපුර ගෙවලා ෆෝන් එකක් ගන්නවා. එයා එහෙම කරන්න හේතුව තමයි එයා තව කෙනෙක්ගේ සක්සස් ස්ටෝරි එකක් දැකලා තියෙනවා. ඒ සක්සස් ස්ටෝරි එක එයා දැකලා තියෙනවා සැප කියලා නිර්වචනය කරගත්තේ එයා මොකද්ද? අර තියෙන භෞතික දේවල් ටික. ඒ භෞතික දේවල් ටික සැප කියලා නිර්වචනය කළා එයා විහෙස මහන්සි වෙවි. මුදල් ලිපේම් කරලා අර දේවල් achieve කරගන්නවා. ඒවා එයාගේ හිත අඳුනගෙන තියෙන achievements විදියට. දැන් හරියට යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක්ට ඒවා achievements කියලා හිතෙන්නේ නැහැ. වාහනයක් ගන්නවා කියන්නේ වගකීමක් එනවා කියන එක. එතකොට තමන් ගාවට වගකීම් ගොඩ ගහ ගන්න තමන්ගේ සැපේ නැති වෙනවා කියලා තමන්ට තේරෙන්නත් ඕනේ. දැන් හිතන්න එක වාහනයක් අරගෙන ඒ වාහනේ නඩත්තු කටයුතු ඉන්ෂුරන්ස් ඔය හැම දෙයකම යම්කිසි මුදලක් ගෙවන්න වෙනවා. තව වාහනයක් ගන්නවා ඒකට තව මුදලක් ගෙවන්න වෙනවා. මේ විදිහට අපි වගකීම් ගොඩාක් උඩ ගහ ගන්නවා. එතකොට චුට්ටක් කල්පනා කරොත් හරියට දරුවෝ තමන්ට තේරෙන්න ඕනේ තමන් සැපේ කියන තැන අල්ලගෙන ඉන්නේ වැරදි තැනකින්. තව කෙනෙක් තමන් ගාව තමන්ට කරන්න දෙයක් නැති මුදල් වලට. සමහර අයට ඒගොල්ලන්ගේ තියෙන ධනවත්කම නිසා ඒගොල්ලන්ට එක එක විදිහට මුදල් යොදවීමේ හැකියාව තියෙනවා. අපි ගත්තොත් එහෙම සමහර මේ ලෝකේ ඉන්න බලවතුන් ඉන්නවා. ඒගොල්ලන් උපයන මහන්සි වෙලා උපයන මුදල නෙමෙයි. ඒවා ආයෝජනය කළා, ඒවයි ලැබෙන මුදල් නැවත ආයෝජනය කළා, නැවත ආයෝජනය කළා. ඒ ලැබෙන මුදල් වලින් තමන්ට විවිධ විදිහේ තමන්ට අත්දැකීම් ලබා ගන්න මිනිසුන් පෙළඹෙනවා. එතකොට එයා ජීවිතේ දකින්න විදිහ. එතකොට අපි ඒක දිහා බලාගෙන ඉඳලා අපි මොකද කරන්නේ? අපිටත් හිතෙනවා ඒක තමයි සැපය කියලා. අර භෞතික දේවල් එකතු කරගැනීමේ ආසාවක අපි ගමන් කරනවා. එතන සැප තියෙනවද? හිත පුංචි කාලයකට තෘප්තිමත් වෙනවා. නමුත් දීර්ඝ කාලීන සැපයක් එතන දැනෙන්නේ නැහැ. ඒකද හරි මුදල් ආකර්ෂණය කිරීමේ සිත පුහුණු කිරීම නෑ. ඒක මුදල් ආකර්ෂණය කිරීමේ හිත පුහුණු කිරීමක් නෙවෙයි. මේ තුල මේ ඇතුලේ දරුව දන්නේ නෑ කොයි තරම් පීඩනයක් දරුවන්ගේ හිත ඇතුලේ ගොඩනගාගෙන තියෙනවද කියලා. සමහර විට ඔබේ ඒම් එක උනේ ඔබට ගෝල් එකක් විදියට ඔබ තියාගෙන හිටියේ BMW කාර් එකක් වෙන්න පුළුවන්. ඔබ මහන්සි වෙලා BMW කාර් එක අචීව් කරනවා. BMW කාර් එක තමන්ගේ ගෙදර නවත්තනවා. තමන්ගේ ගෙදර මිදුලේ BMW කාර් එකක් දැන් ඔන්න නවත්ත ගත්තා. එතකොට මේ ගියපු ගමන ඇතුළ දිහා බලනකොට තමන්ට දරා ගන්න වුණු පීඩාවන් වැඩි නම් තමන් තාමත් ඉන්නේ තරංගයක් ඇතුලේ නම් තමන්ගේ හිතට නිවීමක් සැනසීමක් දැනෙන්නේ නැත්නම් ඒ මුදල් ආකර්ෂණය කිරීම වැරදි. මම මේව කියන්නේ මට හම්බෙලා තියෙන ඕන තරම් මුදල් ආකර්ෂණ හැකියාව තියෙන දරුවෝ. සමහර දරුවන්ගේ මාසික ආදායම ලක්ෂ 12යි, ලක්ෂ 15යි, ලක්ෂ 20යි. මුදල් ආකර්ෂණ බලේ ප්‍රබලව තියෙන දරුවෝ මට මුණ ගැහිලා තියෙනවා. ඒ මුදල් ආකර්ෂණ බලේ ඒගොල්ලෝ ලබාගෙන ඒගොල්ලන්ගේ සැප කියලා හිතන දේවල් වල නියැලෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ අතුලාන්තයට කිසිම සැනසීමක් ඒගොල්ලෝ ඉන්නේ නිවීම තුල නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට සැනසීමක් නැහැ. කොයිතරම් මුදල් ආකර්ෂණය කරත් මුදල් තිබුණාට
එගොල්ලෝ ලොකු තරගයකට අහු වෙලා තියෙනවා. මේ ළඟදී පේජ් එකට පණිවිඩයක් කියවලා තිබුණා එක්තරා දරුවෙක්. ඒ දරුවා එවපු පණිවිඩේ මට ස්ක්‍රීන්ෂොට්ස් ටික මගේ සහායිකාවක් එවලා තිබුණා. මම සාමාන්‍යයෙන් දරුවන්ට කියන්නේ මගේ හිතට නෙගටිව් ෆීලින් එකක් එන කිසි දෙයක් එවන්න එපා කියලා. හැබැයි ඒ අහලා තිබුණ විදියට මගේ සහායිකා දරුවන්ට තිතෙන්ද ඇති ඒ පරිවිදේ මට එවන්න ඕනේ කියලා මම ඒ පරිවිදේ කියුවා. ඒ පරිවිදේ තිබ්බ දේ තමයි ඒ පරිවිදේ එවලා තිබිච්ච දරුවා ලංකාවේ විද්‍යාවේදී උපාධි ධාරිණියක්. එයාගේ මහත්තයා ඒ දරුවත් ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධි ධාරියෙක්. ඒ දෙන්නම මේ මගේ මම දරුවන්ට ලබා දෙලා තියෙන අභ්‍යාස ගුරුකම් සිදු කරනවා කියලා තිබුණා. මගේ වීඩියෝ බලනවා කියලා තිබුණා. ඒගොල්ලන්ට හරි ආසයි කියලා තිබුණා මේ මම ගෙවන ජීවිතයේ විදියට ජීවිතේ අරගෙන යන්න. හැබැයි ඒගොල්ලෝ එක තැනක හිර වෙලා කියලා තිබුණා. හිර වෙච්ච තැන තමයි හිතාගන්න බෑ මේ හිරවීමේ මිදෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. අපේ දෙමව්පියෝ නෑදෑයෝ අපි දිහා බලාගෙන ඉන්න අය හැමෝම අපිව මෙතෙන්ට හිර කළා තියෙනවා. ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ මට මේක දරා ගන්න බෑ. මගේ ජීවිතේ මට අවශ්‍ය කරන දේවල් කරන්න බෑ. මගේ හිත ආස නැති තැනක මම නැවතිලා තියෙනවා. මට මේක කොහොමද මම මේකෙන් අයින් වෙන්නේ? මම මට කියලා ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නේ කොහොමද? මගේ රැකියාවෙන් ඉවත් වුණොත් මට කොහොමද මම මේක ඉස්සරහට අරගෙන යන්නේ? මේ විදිහ ගැටලු ටිකක් ඒ දරුවා ගාව තිබුණා. මොකද අපේ ජීවිත මේ විදිහට මුදල් ආකර්ෂණය කිරීමට හිත පුහුණු කිරීමට කලින් අපේ ජීවිත ඇතුලේ තියෙන මෙන්න මේ වගේ කරුණු කාරණා පිළිබඳව සෙල අපි චුට්ටක් තේරුම් ගන්නට ඕනේ. මං කොයි විදිහේ මායාවකද ගැලිලා ඉන්නේ? මගේ හිතේ තියෙන මොන විදිහේ මායාවක්ද? මගේ හිතට මුදල් ආකර්ෂණ බලය නිවැරදිව ළඟා කරගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එක මුලින් තේරුම් ගන්න ඕනේ. දැන් හොඳට කල්පනා කරොත් අර මං කලින් කියපු උදාහරණය තමන් වැරදි විදියට මුදල කියන දේ එහෙම නැත්නම් තමන්ගේ පොහොසත් භාවය තමන්ට මුදල් තියෙන භාවය මනිනවා නම් අර විදියට ඒකට යම්කිසි භෞතික දේවල් ටිකක් පාදක කරගෙන ඒක වැරදි. ඊළඟට තමන් මුදලක් යම්කිසි මුදල් ඉපෙයින් සිදු කරන ක්‍රමයකට ගිහිලා තියෙනවා. නමුත් ඒක තමන්ව තෘප්තිමත් කරන්නේ නැත්නම් ඒකත් වැරදි. එනම් දෙකක් දරුවන්ට දැන් තේරෙන්න ඕනේ. පළවෙනි දේ තමයි තමන් හොයාගන්න මුදල් ඉපයීමේ ක්‍රමය තමන්ගේ හිත තෘප්තිමත් වෙන විදිහේ තමන් ආස කරන ආසම කරන ෆීල්ඩ් එකේදී වෙන්නට ඕනේ. අපි හිතමු ඔබ කැමතිම වෙන්නේ චිත්‍ර අඳින්න නම් ඔබට ජීවිතේ සාර්ථකත්වයේ ඉන්නේ චිත්‍ර ඇඳීම තුළේ. එතට ඔබට වෙන කිසි දෙයකින් එන්නේ නැහැ. ඔබේ දෙමව්පියෝ කිව්වොත් ඔබ යන්න වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න කියලා ඔබට ඒ තැන්වල හමු වෙන්නේ කරදරම විතරයි. නම් පළවෙනි දේ තමයි ඔබ ආස කරන තැනට ගිහිලා නවතින්න ඕනේ. මං ගස්වලට ආදරෙයි. මට මගේ ජීවිතයේ සැනසීම ලැබුණේ ගස්කාව හිටියාම විතරයි. මම මොන විදිය දක්ෂතා දැක්වුවත් මොන විදිහ ශේෂ්ත්‍රවලට ගිහිල්ලා හිටියත් මට කිසිම ශේෂ්ත්‍රයක මගේ හිතට සැනසීම ලැබුණේ නැහැ. මාව මේ ශේෂ්ත්‍රවල තියාගන්න ගොඩාක් අය හරියට උත්සාහ කළා. නමුත් මට ආස කරන සැනසීම තිබුණේ මේ ශාක එක්ක සෝබාදාමේ එක්ක සෝබාදාමේ ශක්තිය එක්ක ඒව අධ්‍යයනය කරමින් ඒකාත්මික වෙමින් ගෙවන ජීවිතය තුළ විතරක් මට සැනසීම දැනුණා. මට මේ ලෝකෙ සැපයි කියන තැන්වල සැනසීම දැනුනේ නැහැ. උසස් කියලා තියෙන නිලයන්වල සැනසීම දැනුනේ නැහැ. ඒ හින්දා තමයි මම මේ හැමදේම අයින් කරලා දැම්මේ.
මට සැනසීම දැනුනේ සරලම ජීවිතය ඇතුලේ. මොකද මම මගේ ජීවිතේ ගොඩාක් කල් සරල ජීවිතය ප්‍රගුණ කරලා තියෙන කෙනෙක්. එතකොට ටික ටික වෙන වෙන සමාජ මට්ටම් වලට යද්දී ඒ සමාජ මට්ටම් වලදී අර මට අර ගම් මම ගමක හැදුණු ගමේ විදියට ජීවත් වෙන්න හුරු වෙච්ච කෙනෙක්. අර ඉහළ සමාජ මට්ටම් වලට යද්දී ඒව මට ගැළපෙන්නේ නැහැ කියන තැනට මට හරියට දැනෙන්න පටන් ගත්තා. මම තේරුම් ගත්ත දේ තමයි මට ඒ ඉහළ සමාජ මට්ටම් වල තියෙන සුකෘතන් දේවල් මගේ ජීවිතයට ගැළපෙන්නේ නැහැ. මං ඒවට කැමති නැහැ. මං ඒවා ප්‍රතික්ෂේප කරනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඒත් මං ඒවත් එක්කලා මගේ මං හිතියනම් මට එතන සැනසීමෙන් ජීවත් වෙන්න අමාරුයි. දැන් මම දරුවන්ට කිව්වොත් සාමාන්‍යයෙන් දැන් නාන කාමරයක වතුර ටිකක් නාගන්නවට වඩා කොයිතරම් සැනසීමක් තියෙනවද එළියේ තියෙන කරාමිකෙන් වතුර ටිකක් නාන එක. මං ප්‍රිය කරන්නේ හැමතිස්සෙම ඒ වගේ ඒ පැත්තට. එතකොට එතන තමයි තමන්ට සැනසීම තියෙන්නේ. ඒක තමන්ටම දැනෙන්න ඕනේ දෙයක්. එතකොට මං මට දරුවන්ට කියන්න ඕනේ මුදල් ආකර්ෂණයට තමන්ගේ හිත ප්‍රගුණ කරද්දී තමන් ගිහිලා නැවතිලා ඉන්න ඕනේ පළවෙනිම දේ තමයි තමන් නවතින්න ඕනේ තමන් ආස කරන තැන. ඒ ආස කරන තැන ඉඳගෙන තමයි ඒක ජීවිතේ දරුව අරගන්න ලොකු අභියෝගයක් වෙන්නට පුළුවන්. හැබැයි එතන නවතින්න ඕනේ. ඊළඟට දෙවෙනි දේ කිසි කෙනෙක්ගේ දිහා බලන්න. දැන් අපි බලනවානේ එයාට මෙච්චර තියෙනවා එයාට මෙච්චරක් තියෙනවා එයාට කෝටියක් තියෙනවා එයාට ප්‍රකෝටියක් තියෙනවා එයා ගාව මේ විදිහේ ධනයක් තියෙනවා එයා මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. කාගේවත් මුදල් ලැබීමේ මාර්ගය ඔබේ මුදල් ලැබීමේ මාර්ගය නෙමෙයි. ඔබේ ජීවිතේට වෙනමම විශ්වය නිර්මාණය කරපු මාර්ගයක් තියෙනවා ඔබේ ජීවිතේට මුදල් ගලාගෙන. ඒක කොහොමද කියලා තීරණය කරන්න ඔබට අයිතියක් නැහැ. ඒක පළවෙනි දෙවෙනි දේ තුන්වෙනි දේ තමයි ඒ කෙනා ලබාගත් දේවල් පිළිබඳව හූල්ලන්න ඉරිසියාකම් කරන්න ඊළඟට ඒවට වෛරසිතුවිලි හිතන්න ඔබට අයිතියකුත් නැහැ. ඒ කෙනා ගාව තියෙන ආධ්‍යාත්මික ශක්තිය ප්‍රතිඵල ඔබ මොකක් විතරයිද ඒකට කරන්න ඕනේ. ආශිර්වාද කිරීම විතරයි කරන්න ඕනේ වෙන කිසිම විදි ඍණ ශක්තියක් එකතු කරන්න එපා හිතට. එහෙම කරන්න හිතුනොත් අනිවාර්යෙන්ම ඔබේ ශක්තිය පහළ යනවා. එහෙනම් නීති තුනක් කිව්වා මම. පළවෙනි නීතිය තමයි ඔබට මුදල් ලැබෙන ක්‍රමය විශ්වයයි දන්නේ ඔබ දන්නේ නැහැ. සමහර දරුවෝ කියනවා මට ලොතරැයියක් අද ගන්න ඕනේ මට මෙහෙම කරන්න ඕනේ. ඒ එකක්වත් හරියන්නේ නැහැ. ඊළඟට ඒ කියන්නේ තමන්ට කියන්න බෑ තමන්ට තීරණය කරන්න බෑ මේ විදියයි කියලා. ඊළඟට තමන් අර තමන් ගාව තියෙන මුදල කීයක් වුණා තමන් ගාව තියෙන මුදල කීයක් වුණා තව කෙනෙක්ට ඒ වගේ ගොඩාක් ලොකු මුදල් ලැබීම් සිදු වෙලා තියෙනවා නම් ඒ ක්‍රමයම මට ලැබෙයි කියලා හිතන් දෙන්න එපා. තමන් ආස කරන තැන නවතින්න ඕනේ. එක එක්කෙනා මුදල් ආකර්ෂණය කරපු විදි පිළිබඳව කල්පනා කරලා ඒවට යන්න එපා. තුන්වෙනි දේ තමයි කිසිම වෙලාවක මුදල් ලැබීම් තියෙන කෙනෙක් දිහා බලලා ඉරිසියා සාගත සිතුවිලි ඒ වගේ සිතුවිලි තියාගන්න එපා. එතකොට මම අර කිව්වනේ අපි කාමරයක් සුවඳ කරන්ද පටන් ගන්නකොට මුලින්ම කරන්න ඕනේ අර දුගදාමන කාමරේ තියෙන දුගද ටික අයින් කරන්න ඕනේ කියලා. දැන් මේ කියලා දුන්නේ අර දුගද අයින් කරන විදිය. ඒකට තමන්ගේ හිත ප්‍රබල මුදල් ආකර්ෂණයට ප්‍රගුණ කරන්න නම් ඉස්සෙල්ලා අර කාමරයක දුගදාමන කාමරේ දුගදාමම නවත්තනවා වගේ දුගදාමන අපද්‍රව්‍ය ටික අයින් කරනවා වගේ මෙන්න මේ විදියට සිතුවිලි ප්‍රගුණ කරන්න ඕනේ. මේකේ තව ඉස්සරහට ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ පිළිබඳව ඊළඟට වීඩියෝ වලින් කියලා දෙනවා. දැන් මට හිතෙනවා මේ කියපු දේ දරුවෝ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. මේ ටික එකතු කරගෙන තමන් හරියට හිත
තියාගෙන මම දීලා තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාස කරන්න පටන් ගත්ත ගමන් ඔබට මුදල් ලැබෙනවා ඒක කාටවත් වළක්වන්න බෑ හැබැයි මේ කියපු දේ හොඳට හිතේ තියාගන්න ඕනේ හැම වෙලාවෙම මුදල් ලැබෙන්නේ ඔබට අවශ්‍ය විදියට නෙමෙයි ඔබේ භාවය කොයි විදියටද තියෙන්නේ ඔබේ භාවයට අනුව තමයි ඔබට මුදල් ලැබීම සිදු වෙන්නේ එතකොට ඔබේ භාවය නිවැරදිව තියාගන්න නම් ඔබට අවශ්‍ය කරන ඔබේ භාවයන් තෘප්ත කිරීමට අවශ්‍ය නම් මේ කියන මාර්ගයේ දරු ගමන් කරන්නට ඕනේ එතකොට ඊළඟට දරුවන්ට තව ප්‍රශ්නයක් තියෙනවා මුදල් වලට ආසාව ඒක තියාගන්න ඕනේද නැද්ද හිතේ ඔබ ඉන්න භාවයට අනුව තමයිනේ ඔබට හැමතේම ලැබීම සිද්ධ වෙන්නේ දැන් මම ඉන්න භාවයේ තමයි මම හරියම සරලව ඉඳ කැමතියි කියලා මම මගේ අතුලාන්තෙට පණිවිඩයක් දීලා තියෙනවා මට ඔය කරදරකාරී සංකීර්ණ දේවල් එපා මම ඒවට කැමති නෑ කියලා මම මගේ හිතේ තියෙන පණිවිඩයක් දීලා තියෙනවා එතකොට දැන් ඒකත් කැමැත්ත මම සරලව ඉඳ කැමති අපි හිතමු සමහර දරුවෙක් ඒව කැමති නෑ එයාට උනි ලස්සනට ටිකක් බ්‍රෑන්ඩ් එක වැඩි දේවල් එයාගේ කැමැත්තක් තියෙනවා කියලා ඇතුළාන්තේ එයා කැමති කියලා ඒකට එයාට එතන ඉන්න පුළුවන් තමන් කැමති දේ තමන්ට කැමති විදියට දෙයක් තමන් වෙනුවෙන් බාර ගන්නට හැකියාව තියෙනවා අපි හිතන විදිය තමයි එතෙන්දින් බලපෑම සිද්ධ වෙන්නේ ඒක තමන්ගේ භාවයක් දැන් එක හින්ද තමයි මම දරුවන්ට කියන්නේ සමහර දරුවෝ කැමති සරලව ජීවිතයක ඉන්න සමහර දරුවෝ එහෙම කැමති නැහැ. එයා යාට එක දෙන්නෙම නැහැ. එයා එයාගේ අතුලන්තයට දෙන්නේ මම මේ වගේ කියලා. එයා එහෙම දීලා තියෙනවා විශ්වය එයාට ලබා දෙන්නේ මේ විදිය ජීවිතයක්. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට කැමැත්ත තියෙන්න ඕනේ. Taman tamanට කැමති විදිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තමන් ජීවත් වෙන්න ඕනේ තමන් කැමති විදියට. තමන් අකමැති විදියට නෙමෙයි. ඒ වගේම ඒකේ අනිත් පැත්ත ගත්තාම තමන්ට ලැබෙන දේ තමන් කැමති කියලා ආදරෙන් පිළිගන්න තමන්ට හැකියාව තියෙන්න ඕනේ. පැහැදිලිද කියන කතාව? කැමැත්ත මත තමයි සියලු දේ ලැබීම සිද්ධ වෙන්නේ. ආකර්ෂණය කියන්නේ කැමැත්ත. ආකර්ෂණය කියන්නේ කැමැත්ත. හැබැයි එතකොට තමන් ගාව තිබුණු ඍණ ශක්තියට අනුකූලව මොනවා හරි ඍණ දෙයක් තමන්ට ලැබුණොත් ඒ පිළිබඳව තමන් දුක් වීම නොවිය යුතුයි. ඒකෙන් තමන් අර මං දරුවන්ට හැමතිස්සෙම මතක් කරන උදාහරණ වගේ. ඔබට මේ වෙලාවේ පානුයි පරිප්පුයි නම් කන්න තියෙන එක සතුටින් කන්න ඕනේ. ඒ විදිහට ඉන්නත් පුරුදු වෙන්න ඕනේ. අපි මේකෙන් තව ටිකක් වැඩිදුර දරුවොත් එක්කලා කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ මුදල් ආකර්ෂණයට සිත ප්‍රගුණ කිරීම හරීම වැදගත් පාඩමක්. ඒක දරුවන්ට දැන් මම මීට කලින් මේ පිළිබඳව කියා දීලා තියෙනවා. ගොඩාක් දරුවෝ දැන් අලුතින් සම්බන්ධ වෙලා තියෙනවානේ channel එකට. ඒක නිසා ආයේ මතක් කරන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ ටික ඇත්තටම සකස් කරන්නත් හිතුවේ. මම හිතනවා දරුවන්ට දැන් මේක පැහැදිලි ඇති කියලා. දරුවන්ට මුලින් ඉඳලා මේ නිවැරදිව සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා මේ මුදල් ආකර්ෂණ භාවය තමගේ ජීවිතයට එකතු කරගෙන සෞභාග්‍ය රන්දරට විවර කරගෙන තමගේ ජීවිතයට කෝටිපති වරම් ප්‍රකෝටිපති වරම් ලබා ගන්නට මාර්ගය විවර කරගන්නට දරුවන්ට හැකියාව තියෙනවා. ලංකාවේ දරුවන්ට පිටරට දරුවන්ට සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරු මැණික් ලබාගෙන ඒ ශක්ති තීව්‍රතාවයන් වැඩි කරගන්න මගේ අභ්‍යාස නිවැරදිව කරන දරුවන්ට හැකියාව තියෙනවා. ඒ වගේම තමන් වෙතට මුදල් ගලාගෙන එන මාර්ග විවර කරන්නට අවශ්‍ය කරන යතුරු තමයි මම දැනුම විදියට දරුවන්ට ලබා දෙන්නේ. අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව ඊළඟට සරල මෙහුම් පාඨමාලාව ඊළඟට ව්‍යවසායක බලාගාරයේදී මම දරුවන්ගේ ආධ්‍යාත්මිකව ව්‍යවසායකත්වය නිවැරදිව පවත්ව ගන්න යන විදිය පිළිබඳව කියලා දෙනවා. ඊළඟට අනිත් වැදගත්ම පාඨමාලාව තමයි අඩු වියදම් පටකර උපදේ විශේෂයෙන් කිසල් පටකර උපදේට
දරුවන්ට නියැලෙ ඉන්න කැමති නම් ශාකත් එක්කලා ඉන්න පුළුවන් නම් ලේසියෙන්ම කිසල් පැල ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රමවේදය තියෙනවා. එතකොට ඒ පිළිබඳව දැනුම ලබා දීම කරනවා. ඉතින් මම දරුවන්ට හැමතිස්සෙම කියන්නේ වවාගෙන කන්න මහගෙන අඳින්න ඒ වගේම ඩොලර් වලින් මුදල් උපයන්න කියලා. ඒක තමයි මම දැක්කපු හොඳම ලේසිම ලස්සනම ජීවත් වීමේ කලාව. වවාගෙන කනවා. තමන් කාටවත් ණය නැහැ. වවාගෙන කන්නේ. මහගෙන අඳින්නේ. තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් ගන්න තමන් මුදල් උපයන්නේ ඩොලර් වලින්. ඩොලර් වලින් මුදල් උපයනවා කියන්නේ තමන්ගේ රටේ තියෙන දේවල් වලට වඩා පිට රටෙන් අපි යම් කිසි දෙයක් ලබා ගැනීම සිදු කරනවා. එතකොට ජීවිතේ හරිම ස්වාධීනව සතුටින් ජීවත් වෙන්නට ඒක දරුවන්ට උදව් වෙනවා. ඉතින් මේක නිවැරදිව ජීවිතයට එකතු කරගත්තොත් මේ දර්ශනය තුළ නිවැරදිව දරුවන්ට ගමන් කරන්නට පුළුවන්. ඉතින් ගෙවත්ත සශ්‍රීක කරන ගෙවතු වගා බීජ කට්ටලය, දේශීය පාරම්පරික භෝග බීජ කට්ටලය, ඒ වගේම තමන්ගේ නිවස බල ගන්නට මම දරුවන්ට ලබා දෙනවා ආශිර්වාද කොළඳුම් කට්ටලය. ඒක ඉතාම බලවත් ප්‍රබල ඔසදුම් කට්ටලයක්. ඒක භාවිතා කරන දරුවෝ මේ වෙනකොට නැවත නැවත ආයෙත් ඔසදුම් කට්ටලය ලබා ගන්නවා. මොකද ඒකේ වෙනස දරුවන්ට දැනෙනවා ඇති. ප්‍රබලව නිවසල තියෙන ඍණ ශක්තිය ඉවත් කරලා නිවස බල ගැන්වීම සඳහායි දරුවන්ට ඒක ලබා දෙලා තියෙන්නේ. නිවසේ පිටුපස දොරේ ඉඳලා ඉදිරිපස දොර වෙනකම් සම්පූර්ණ මුළු ගෙදරටම හොඳට දුම් අල්ලන්න ඕනේ උදේ හවස. ඒ වගේම ගෙදර වටේට දුම් අල්ලලා ඒ දුම් කබල නිවෙනකම් ගෙදර ඊසාන දිශාවේ තියලා තියන දුම් ටික නිවෙනකම්. ඉතින් මේක කරනකොට දරුවන්ට තේරෙයි ගෙදර ඉතුරුම වැඩි වෙනවා, කලෙලිය වැඩි, විවිධ ආදායම් මාර්ග ලැබෙනවා. කිසිම දෙයක් ගෙදර තියෙන කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ, නාස්ති වෙන්නේ නැහැ. හැමදේම ප්‍රයෝජනවත් විදියට හරිම අර පිරිමැස්මේ වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් හැමදේම ලැබෙයි. ඒක ප්‍රබල රහස් වට්ටෝරුවක්. ඉතින් අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අවශ්‍ය ඕනම දරුවෙකුට බීජ කට්ටලේ, ඉරිඟු බීජ කට්ටලේ, යෝධ පතල දඩු සියලුම වැඩමුළු පාඨමාලාවලට සම්බන්ධ වීම, ඊළඟට ආශිර්වාද පලිඟු කට්ටලේ සාහිරු මැණික් ලබා ගැනීම, ආශිර්වාද කොළඳුම් කට්ටලේ ලබා ගැනීම ඔක්කොටම දරුවන්ට සම්බන්ධ වෙන්න ඒ සේවාවන් ලබා ගන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ගිහිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්නේ මගේ සහායිකාවන් දරුවන්ට උදව් කරයි. ඒ අවශ්‍ය කරන වැඩමුළු පාඨමාලාවලට සම්බන්ධ වෙන්න සහ අවශ්‍ය නොවුම් ලබා දීම සඳහා. ඉතින් මට කියන්නට තියෙන විශේෂිතම දේ තමයි මේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරේ නැති වුණත් අර මනාද මේ FB page එක, ශ්‍රාජ සිම්පල් ලයිෆ් FB page එකේ link එක පහල තියෙනවා. ඒක subscribe, ඒක like කරලා තියාගන්න පුතේ. හේතුව තමයි දරුවන්ව මට ඉක්මනට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ Facebook එක හරහා. අවශ්‍ය දරුවෝ මේ වීඩියෝ එක දිගට බලන්න අවශ්‍ය දරුවන්ට YouTube channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. හැබැයි අර page එක like කිරීම ඉතාමත්ම වැදගත්. හේතුව නැත්තම් මට දරුවන්ට ඔය සමහර වෙලාවට මට දැනෙන මොහොත, සමහර වෙලාවට මට විශේෂ පූජාවක් පිළිබඳව දැනෙන මොහොත සමහර විට ඒ ඉදිරියට පැයක් එකමාරක් විතර තියෙද තමයි දැනෙන්නේ. ඒ විදි අවස්ථාවලදී දරුවන් දැනුවත් කරන්න හරි අපහසුයි. ඒක නිසා හැමතිස්සෙම පේජ් එකත් එක්කලා සම්බන්ධ වෙලා ඉන්න කියලා මතක් කරන්න ඕනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.